සුබ දවසක් වසනාවන්ත දවසක් එන්න කියලා අද දවසෙත් ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔගොල්ලෝ අතේ ෆෝන් එකක් තියෙනවා නේද? දැන් මේ වෙද්දි ගොඩක් අයට Facebook account එකක් තියෙනවා. එහෙම නැත්නම් Google account එකක් තියෙනවා. මේ account එකේ ඔගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක ඔයාලට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතාමත් ලස්සන ෆොටෝ එකක් දාන්න පුළුවන්, මේකප් කරලා දාන්න පුළුවන්. එතකොට විවිධ ක්‍රම මගින් අද ෆොටෝ වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ සැබෑ ප්‍රතිරූපේ වෙනස් කරලා අපිට මේ Facebook ප්‍රොෆයිල් එක හදන්න පුළුවන්. ඕනෑම විදිහකට ක්‍රම තියෙනවා. ඔබේ ප්‍රොෆයිල් එක දැක්ක ගමන්ම කෙනෙකුට හිතනවා ශායා හරි ලස්සන කෙනෙක්. එහෙමනේ අපි ඔය කොච්චර කිව්වත් ඇඳුමින් මිනිස්සු මනින්න බෑ කියලා පුළුවන්. එහෙම නෑ කියලා කියන්නේ බොරුවට තමයි. මොකද කොච්චර කතා කරත් ලස්සනට ඇඳගෙන ඉන්න අයට, ලස්සනට පිළිවෙලට ඉන්න අයට සැබෑවටම ආකර්ෂණය වෙනවා. ඒකනි මේ ඇඳුම් පැනඳුම් රටාව පවා වෙනස් කරගෙන තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලස්සනට පේන්න, ලෝකෙට පේන්න දාන්න පුළුවන්. මටත් පුළුවන්, ඔබටත් පුළුවන්. ඇත්තටම මේ ප්‍රොෆයිල් එකේ ඉන්න මම ඇත්තටම සැබෑවටම එහෙම ලස්සන නැහැ. ගොඩක් අය මට කියනවා ප්‍රොෆයිල් එකේ නම් ලස්සනට ඉන්නවනේ, දැන් එහෙම නැහැනි කියලා. ඔව්, අපි හැමෝම එහෙම තමයි. අපි හැමෝම ටිකක් හොඳම එකනේ ප්‍රොෆයිල් එකට දාන්නේ. ඉතින් ඒ වගේ තමයි අපිට පුළුවන් මේ විශ්වයට අපිව හොඳ පුද්ගලයෙක් කියලා, අපි ලස්සන පුද්ගලයෙක් කියලා, අපි ටිකක් ඩීසන්ට් පුද්ගලයෙක් කියලා පෙන්වන්න පුළුවන් අපිට ඕන තරම් ලෝකයට. හැබැයි ඔබ දැකලා තියෙනවද, ඊට පස්සේ ඔබ අප්ලෝඩ් කරන දේවල් තියෙනවා, ඔබ ෂෙයා කරන දේවල් තියෙනවා. ඔබේ පින්තූර, ඔබට වටිනා කියන දේවල්, ඔබ කියවන දේවල් ඔබ ෂෙයා කරනවා ඔබගේ ප්‍රොෆයිල් එකේ. එතකොට අවට ලෝකයේ තවත් ඔබ ගැන දැනුවත් වෙනවා. ආ, මෙයා හරි ටිකක් ඇඩ්වාන්ස් හිතන කෙනෙක් නේ, හරි ලස්සනට හිතනවා, මෙයා ලස්සන පෝස්ට් ෂෙයා කරනවා කියලා හිතනවා. හිතලා ඔබත් එක්ක යාළු වෙන්න මිතුරු ඇරයුම් එනවා. හුඟක් අය ඔබ දැකලා ඇති. එතකොට ඇත්තම කතා කරොත්, ඇත්තටම මේ ප්‍රොෆයිල් එකේ ඉන්න අපිමද, ඇත්තටම මේ දේවල් ෂෙයා කරන අපිමද සැබෑවටම අපි කියලා කියන්නේ නැහැ. ඔය ෂෙයා කරන මමත් සැබෑවටම මම නෙමෙයි. මේ ප්‍රොෆයිල් එකේ ඉන්න මමත් සැබෑවටම ඔච්චර ලස්සන නැහැ. එතකොට කොහොමද අපි ගැන, එතකොට Facebook ආයතන, එහෙම නැත්නම් ඇල්ගොරිදම් එක, එහෙම නැත්නම් Facebook එකේ මොන හරි ආයතනයක් අපි ගැන හඳුනාගන්නේ කොහොමද කියලා ඔබ හිතනවද? අපි ගැන හඳුනාගන්නේ මේ ප්‍රොෆයිල් එක ලස්සන වුණ පමණින්වත්, එහෙම නැත්නම් අපි ෂෙයා කරන දේවලින්වත් නෙවෙයි. Facebook ආයතනය අපි ගැන හඳුනාගන්නේ අපි සර්ච් කරන දේවල් අනුව. තේරුණාද? අපි සර්ච් කරන දේවල් අනුව තමයි Facebook ආයතනය අපි හඳුනාගන්නේ. මෙයා මේකට තමයි වැඩි කැමති කියලා. ඒකනේ අපි මනෝවිද්‍යාව සම්බන්ධ දේවල් සර්ච් කරලා බලන්නකෝ. ඒව ගොඩ එන්න ගන්නවා. YouTube එකෙත් එහෙමයි. YouTube එකෙත් නිකන් ගහලා බලන්නකෝ මොන හරි දෙයක් ගැන, විශ්ව ශක්තිය කියලා ගහලා බලන්නකෝ. ඔබට එන්නේ මේ වගේ දේවල්. ඔබ සෙක්ස් ගැන සර්ච් කරලා තියෙනවා, ඔබට එන්නේ මේ වගේ දේවල්. ඔබ බෞද්ධාගම ගැන සර්ච් කරලා තියෙනවා, ඔබට එන්නේ මේ වගේ දේවල්. එතකොට ඒ ආයතනයට, ඒ ඔබට යම් තොරතුරු සපයන ප්‍රධාන තැනට අවශ්‍ය නැහැ. ඔබ කවුද, ඔබේ ප්‍රොෆයිල් එක මොනවද, ඔබ ෂෙයා කරන්නේ මොනවද කියලා අවශ්‍ය නැහැ. ඒ තුලින් නෙවෙයි ඔවුන් ඔබව ග්‍රහණය කරගන්නේ. ඔබ සර්ච් කරන දේවල්, ඔබ හොයන දේවල්, ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දි හොයන දේවල් තුලින් තමයි ඔයා කවුද කියලා දැනගන්නේ. ඔන්න ඔය සිස්ටම් එක තමයි, ඔන්න ඔය තියරිය තමයි ඔබේ ජීවිතයේ ඔබ කවුද කියලා හරියටම තෝරාගන්නේ විශ්වය. කොහොමද? ඔබ හිතන හැම සිතුවිල්ලකටම, ඔබ කරන සෑම ක්‍රියාවකටම, ඔබේ මුවින් පිටවෙන සෑම වචනයකටම හරියට ලින්ක් එකක් වගේ දෙයක් විශ්වයට එකතු වෙනවා. ඒ කියන්නේ අපි අර Facebook එකේ යම් යම් දේවල් ෂෙයා කරද්දි අපිට පොඩි ලින්ක් එකක් එනවා නේද? අපි තිතක් ෂෙයා කරත් ඒකටත් එනවා පොඩි ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා මිනිස්සුන්ට පුළුවන් මේ ෂෙයා කරලා තියෙන්නේ මොකක්ද, මේ පුද්ගලයා කවුද කියලා බලාගන්න. හැබැයි ඔබ මේ ෂෙයා කරන දේවල් තුලින්වත්, ඔබේ ප්‍රොෆයිල් එක තුලින්වත් නෙවෙයි ඔබ කවුද කියලා මේ ආයතනේ තේරුම් ගන්න කියලා මම නැවතත් කියනවා. ඒ වගේම තමයි විශ්වය ඔබව තේරුම් ගන්නේ ඔබ එළියට පෙන්වන රූපයෙන් නෙවෙයි. ඔබ හිතන දේවල් වලින් තමයි විශ්වය ඔබව තේරුම් ගන්නෙ. ඔයා හිතන්නේ මොනවද, ඒ හිතන සෑම සිතුවිල්ලකටම තියෙනවා පුංචි ලින්ක් එකක් විශ්වයේ තැන්පත් වෙලා. එතකොට මේ හිතන දේවල් ඉර්ෂ්‍යාකාරී හැඟීම් වෙනවනම්, අපි මිනිස්සු විදිහට මේ හැඟීම් නෑ කියලා කවුරු හරි කියනවනම් ඒක පට්ටපල් බොරුවක්. මටත් එහෙම ඉර්ෂ්‍යාව චුට්ට චුට්ට හිතුන අවස්ථා තියෙනවා. පාලනය වීමක් විනා අපිට මේවා හිතෙන්නේ අනේ මම නම් හරි හොඳයි කියලා කියනවනම් මතක තියාගන්න ඕනේ කෙනාට තමයි මුල්ම ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නෑ, අපි හොඳ මිනිස්සු නෙවෙයි. අපි ඇත්තටම සුදු මිනිස්සුත් නෙවෙයි, කළු මිනිස්සුත් නෙවෙයි. අපි නිකන් අලු පාට මිනිස්සු ගොඩක්.
එතකොට අපිට පුළුවන් මේ හැඟීම් හා මේවා එච්චර හොඳ නැහැ කියලා හිතලා පාලනය කරගන්න. එහෙම නැතුව අපිට මේ වගේ ඉවත් වෙන්න බෑ. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, තරහව, තව කෙනෙක් සම්බන්ධයෙන් ලෝභ සිතුවිලි, තව කෙනෙක් අයිති කර ගැනීමෙන් සිතුවිලි, තව දේවල් අයිති කර ගැනීමෙන් සිතුවිලි අපේ මිනිස්සු විදිහට අනිවාර්යෙන්ම තියෙනවා. ඒක මටත් තියෙනවාමයි. එතකොට මේවා පාලනය කරගෙන නම් අපි ඉන්නේ. එහෙම නැත්තම් අපිට ඉරිසියාකාරී සිතුවිල්ලක් කෙනෙකුට නෑ මට ඒක මටම තමයි හොඳ නැත්තේ. නෑ එහෙම හිතන්න හොඳ නෑ නිදෙයනේ. එයාට තව තවත් හරියන්න ඕනේ. මෙහෙම හිතන්න අපි හුරු වෙලා නැහැ. ඒ නිසා තමයි අපේ රටේ මේ තරම් ප්‍රශ්න එන්න තියෙන්නේ. මෙහෙම හිතන්න හුරු වුණා නම් අපි දැනට සංවාදිත රටක් වෙනවා. දියුණු මිනිස්සු වෙනවා අපි. මනසින් වගේම ආර්ථිකම සංවර්ධනය වෙච්ච මිනිස්සු වෙනවා. හැබැයි අපි තාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්නේ මෙහෙම හිතන්න අපි හුරු වෙලා නැතිකම. මෙන්න මේ thinking pattern එක වෙනස් කරගත්තොත්, අපේ සිතුවිලි වෙනස් කරගත්තොත් තමයි විශ්වය අපිව තේරුම් ගන්නේ ඔබ කවුද කියලා. ඔබට නිතර හිතෙනවා නම් මට මේ දේ නැහැනේ, මට මේ දේ නැහැ, මට ළඟා කරගන්න බැරි දේවල් තව කොච්චර තියෙනවද, මගෙත් එක්ක හිටපු අනිත් යාළුවෝ අද ඉන්නේ කොතනද, මම කොතනද ඉන්නේ, අපරාධේ මගේ ජීවිතේ, අපරාධේ මගේ කාලේ. ඒ වගේම තමයි මම මේ ගෙවන්නේ මහ ලොකු කර්මයක්. ඒ වගේම අහවලා නිසා තමයි මට මෙහෙම වුනේ, අපරාධේ මේ වගේ පුද්ගලෙක් මගේ ජීවිතේට ආවේ. ඔය වගේ දේවල් හිතන්න හිතන්න විශ්වය ඔබ වෙන් කරලා තියෙනවා මෙයා ටිකක් නෙගටිව් හිතන කෙනෙක් විදිහට. එතකොට ඔබට ළඟා වෙන්නෙම නෙගටිව් දේවල් තමයි.